ලක්තිරණ පුවතකට එහා කී රටගෙන කුමක් මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ පොහොට්ටුවේ ආණ්ඩුව එකතු වෙලා ත්‍රස්ත පනතක් ගෙනල්ලා තියෙනවා මේ ත්‍රස්ත පනත ගේන්න සෑහෙන කාලයක් ඉඳන් මං හිතන්නේ උත්සාහ කරා මේ උත්සාහයේ ප්‍රතිඵලය කරලියට ඇවිල්ලා තියෙනවා අපි මේ සිදුවීම රටේ මිනිස්සු විදියට වෘත්තීය සමිති විදියට ඉතා පැහැදිලිව කියවා ගත යුතු මොහොතක් මොකද ආණ්ඩුව මෙච්චර කල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ පවත්වාගත ආකාරයත් ඉස්සරහට මොකද්ද කරන්න යන්නේ කියන කාරණාවත් පිළිබඳව අපිට ඉතා පැහැදිලි චිත්‍රයක් මේ පනත හරහා ලබා ගන්නට පුළුවන් විශේෂයෙන්ම අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා ත්‍රස්තවාදී පනතක් ගේන්න එහෙම නැත්නම් ත්‍රස්ත පනතක් ගේන්න මෙච්චර උනන්දු වෙන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කියන්න පුළුවන්ද මේ රටේ ඉන්න ත්‍රස්තවාදීන් කවුද කියලා කරුණාකර ප්‍රසිද්ධියේ කොහේ හරි තැනක ඔය ගොවියෝ හම් වෙන වෙලාවක හරි අර ගෝඨාභය රාජපක්ෂගේ මුල් කාලයේ දර්ශනයම අපිට පේනවා මේ වෙනකොට ඒ වගේ තැනක හරි ගිහිල්ලා කරුණාකර අපිට කියන්න ඔබතුමා මේ රටේ අඳුරන ත්‍රස්තවාදීන් කවුද මේක ජාත්‍යන්තරයට ඇහෙන්නේ ඉංග්‍රීසියෙන්ම කිව්වා නම් හොඳයි මොකද මෙච්චර කල් පොරවගෙන හිටපු හැම මොන වගේ හැමක්ද කියලා ලෝකෙම දැනගන්නට ඕනේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් ඒ නිසා අපි පළවෙනි අභියෝගය කරනවා මෙච්චර උනන්දු වෙ මේ රටට ත්‍රස්ත පනතක් ගේන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා උනන්දු වෙනවා නම් ප්‍රසිද්ධිය ප්‍රකාශයක් කරන්න රටේ ඉන්න ත්‍රස්තවාදීන් කවුද හැබැයි අපිට මේ පනත කියවගෙන යනකොට රටේ ඉන්න ත්‍රස්තවාදීන් කවුද කියලා කියවගන්න පුළුවන් මේ රටේ වෘත්තීය සමිති සිවිල් සංවිධාන ගොවි සංවිධාන මහජනතාව Facebook එකේ ගිනුමක් තියෙන කෙනෙක් ෆොටෝ එකක් පළ කරන කෙනෙක් ආණ්ඩුවට විරුද්ධව මොකක් හරි විවේචනයක් කරන කෙනෙක් අවසාන වශයෙන් මොනවා හරි තැනක අපුඩියක් ගහන කෙනෙකුත් ත්‍රස්තවාදියෙක් විදිහට ආණ්ඩුවට නම් කරන්න පුළුවන් ත්‍රස්තවාදීන් නොවන්නේ කවුද ත්‍රස්තවාදීන් නොවන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමයි එයාගේ වටේ ඉන්න දේශපාලඥයෝයි විතරයි ඒ නිසා මේක ඉතා පැහැදිලිව මේ රටේ මිනිස්සුන්ගේ හඬ යටපත් කරන්න කරන උත්සාහය ඒක දෛවයේ සරදමක් මං හිතන්නේ රටේ මිනිස්සුන්ටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවේ ඉඳගන්නේ මේ රටේ මිනිස්සු අරගල කරපු හින්දා මේ රටේ මිනිස්සු තිබිච්ච පාලනය වැරදි කියලා කියපු නිසා මේ රටේ මිනිස්සුන්ට නිදහස තිබිච්ච නිසා එහෙම නැත්තම් කවම දාක්වත් රනිල් වික්‍රමසිංහ කෙනෙක් මේ රටේ ජනාධිපති වෙන්නේ නැහැ. ඒක දැන දැනම ඔහු එහෙම කරපු මිනිස්සුන්ගෙන් පරිගන්න එහෙම නැත්තම් එහෙම තත්වයක් ඔහුට ඇති වෙන එක වළක්වන්න දුර තියා සැලසුම් කරනවා. අපි විශ්වාස කරන්නේ නැහැ මේ රට එහෙම හදන්න පුළුවන් රටක් කියලා. මේ රට මේ වෙලාවේ හොම්බෙන් ඇනගෙන ඉන්නේ රනිල් වික්‍රමසිංහ වගේම මේ රට පාලනය කරපු ඔය විදියට හිතපු නායකයෝ කන්දරාවක් හින්දා. මේ රට හදන්න නම් අනිවාර්යයෙන්ම මේ හොම්බෙන් ඇනගෙන ඉන්න රට ඇතුලේ මිනිස්සුත් එක්ක සම්මුතියකට යන්නට ඕන. ඒ සම්මුතියට යන්න ස්වර්ණමය අවස්ථාවක් තිබ්බ රනිල් වික්‍රමසිංහ මහත්මයා කවදාවත්ම රටේ මිනිස්සු විශ්වාස කරන්නේ නැති නිසා මේ වගේ පනත් ගෙනල්ලා මිනිස්සුන්ව ගැට ගහලා බැඳලා බය කරන්න හදනවා. සමහර විට මේකට හුරේ දාන මිනිස්සු ඉන්නවා. අපි දැක්ක සමහර Facebook එකේ post යා වෙනවා ලීකුවා නියු තුර්ති සමිති නායකව අත්අඩංගුවට ගත්තා කියලා. මේ වයින් චූන් වෙනවා වෙන්නත් පුළුවන් සමහර ජනාධිපතිවරයා. ජනාධිපතිවරයාගේ Facebook ගිණුම දැක්කත් අපිට ඉතා පැහැදිලිව පේනවා කොහෙටද මේ රට දක්කගෙන යන්නේ මොකද්ද මේ කරන්න යන්නේ මේ කාවද බය කරන්න යන්නේ කවුද බය වෙන්න ඕනේ කියන කාරණා. ඉතින් ඉතා පැහැදිලිවම අපි විශ්වාස කරනවා මේ රට නරක ඒකාධිපති තැනකට ගෙනියන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ මේවට හුරේ දාන මහජනතාවටත් අපි කියනවා මතක තියාගන්න ඔබ ඔබට මේ රටේ කිසිම අයිතියක් නැති රටක් ගොඩනගන්න එහෙම නැත්නම් ඔබ මේ රටේ හිරකාරයන් බවට පත් වෙන තැනකට පත් කරවන්න තමයි මේ රටේ පාලකයාට ඔය හුරේ දාන්නේ. ඒ නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මේ ව්‍යායාමයට කවුරුන් හෝ සහයෝගය දෙනවා නම් ඔහුට අනාගතයේ දවසක මේ රටේ හිරකාරයෙක් වෙලා ඉන්න වෙනවා කියන එක ඉතා පැහැදිලි. නමුත් වෘත්තීය සමිති ව්‍යාපාරයේ විදිහට අපිට පේනවා මේකේ ප්‍රධාන ඉලක්කයක් වෘත්තීය සමිති නායකයෝ. එතකොට මේ රටේ ශ්‍රම බලකාය නඩත්තු වෙන්නේ පාලනය වෙන්නේ නායකත්වය දෙන්නේ වෘත්තීය සමිති හරහා. එතකොට මේ රට දියුණු කරනවා නම් ශ්‍රම බලකාය තමයි අංක 1ට සලකන්නට ඕනේ.
ශ්‍රම බලකාය ධනාත්මකව ගත්තොත් විතරයි රටක් මේ වගේ ආර්ථික අර්බුදයකින් ගොඩ ගන්න පුළුවන්. ඔවුන් දෙගුණයක් වේගෙන් වැඩ කරොත් විතරයි රට ආර්ථික වශයෙන් ගොඩ ගන්න පුළුවන්. එතකොට එහෙම සලකන්නට ඕනේ ධනාත්මකව සලකන්නට ඕනේ වෘත්ති සමිතිය වලට ගහලා මර්ධනය කළා ඔවුන්ව ත්‍රස්තවාදීන් බවට පරිවර්තනය කරනවා නම් ඉතාම පැහැදිලි රට හදන වැඩපිළිවෙලක් කියලා අපිට පෙන්වන් හිටියට මේක රට හදන වැඩපිළිවෙලක් නෙවෙයි බලය රැකගන්නා වැඩපිළිවෙලක්. එහෙමනම් අපිටත් සිද්ධ වෙනවා ඒ භාෂාවෙන් ආමන්ත්‍රණය කරන්න. ඒ නිසා අපි ලෑස්ති වෘත්ති සමිති විදියට මේ ත්‍රස්ත පනත හකුලා ගන්නා තුරු අවශ්‍ය අරගලය කරන්. ඒ සඳහා අද දවසේ සියලු වෘත්ති සමිති ඒක රාශී වෙනවා එක මධ්‍යස්ථානයකට එක තැනකට විවිධ අරමුණුත් එක්ක. අපි බලාපොරොත්තු වෙනවා ඒකෙදි එක මිටට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් ඒ සටන පටන් ගන්න. ඒක අපි නීත්‍යානුකූලවත් කරනවා. අපි ඒක පාරේදිත් කරනවා. අපි ඒක වැඩපළේදිත් කරනවා. අපි ඒක නිවසේදිත් කරනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අපි අවසාන වශයෙන් කියන්නේ කරුණා කරලා ඔය අමාරුවේ රට වට්ටන්න එපා. මේ රටේ මිනිසුත් එක්ක සම්මුතිවාදීව රට ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙල වහම පටන් ගන්න. එහෙම නැත්නම් මේ රට නැවත අමාරුවේ වැටෙනවා. ඒක අපිට වළක්වන්න බෑ කියන එක තමයි අපි කියන්නේ. අපි අද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ රජයේ විසින් මේ වෙනකොට ලහිලයියේ පාර්ලිමේන්තුවට දාලා සම්මත කර ගැනීමට කටයුතු කරන ත්‍රස්ත පනතට එරෙහිව. අපි දන්නවා පසුගිය ආණ්ඩු කිහිපයක්ම විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් පටන් අරගෙන යහපාලනය හරහා මේ වෙනකොට විවිධ නංවලින් ප්‍රතිතස්ත පනත තස්ත පනත මේ වගේ විවිධ නංවලින් මේ පනත ක්‍රියාත්මක කරන්න උත්සාහ කළා. මේ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ලහි ලහියේ මේ සඳහා සූදානම් වෙන්නේයි. මේ පනතේ තියෙන කාරණා පිළිබඳව විග්‍රහ කරාම ත්‍රස්තවාදී ක්‍රියාවන් කියන කාරණාව ඕනෑම රටක සංවේදී ක්‍රියාවක්. මේ කාරණාව සම්බන්ධයෙන් ස්වාධීන රාජ්‍යයක් තමන්ගේ ස්වෛරීභාවය ආරක්ෂා කරගන්න තමන්ගේ රටේ තියෙන අනන්‍යතාවය ආරක්ෂා කරගන්න මෙවැනි නීති රීති සම්පාදනය කරනවා. හැබැයි අපේ අවාසනාවට මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගේන ත්‍රස්ත පනත හරහා මේ ත්‍රස්තවාදී ක්‍රියාවන් විදිහට අර්ථකථනය කරලා තියෙන ක්‍රියාවන් වල තමයි ගැටලුව තියෙන්නේ. මේ ක්‍රියාවන් වල රට පාලනය කරන රජයට එරෙහිව කිසිම කෙනෙකුට කතා කරන්න බැරි තත්වයට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න බැරි තත්වයට මේ සියල්ල ත්‍රස්තවාදී ක්‍රියාවන් බවට පරිවර්තනය කරලා තියෙනවා. මේ හරහා ඇයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ පනත ඉතා කඩිනමින් සම්මත කරන්නට යන්නේ? අපි දන්නවා පහුගිය රජය තමන්ගේ සුවච කීකරු ගෝලයන්ට මේ රටේ තියෙන ජාතික සම්පත් මංකොල්ල කණ්ඩ ඉඩ දීලා මේ රට මේ වෙනකොට බංකොලොත් කරලා තියෙන්නේ. මේ රට බංකොලොත් කරාට පස්සේ කිසිදු මහජන මතයකින් තොරව රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති පුටුවේ වාඩි වෙන්නේ නැවත වතාවක් මේ බංකොලොත් කරපු රට නැවත මම ගොඩගන්නවා කියන පුරාජේරු දඩවමින්. එතකොට මේ රට බංකොලොත් කරපු මේ කණ්ඩායමත් එක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රට ගොඩගන්න යන්නේ කොහොමද? අපි දැක්කා පහුගිය කාලේ විවිධ වූ රාජ්‍ය දේපල විකුණන්ඩ අනපනත් හදමින් ඒවා සංශෝධනය කරමින් විකුණන්ඩ බදු දෙන්න පෞද්ගලීකරණය මේ වගේ විවිධ කටයුතු කරගෙන ආවා. මේ බංකොලොත් වීම මේකට උදව්වක් හැටියට අරගෙන අද IMF එක හරහා ණය අරගෙන වෙන IMF යෝජනා හරහා ඔවුන්ගේ කොන්දේසි ක්‍රියාත්මක කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ බැඳිලා කටයුතු කරනවා. මේ කොන්දේසි වල තියෙන ප්‍රධානම කොන්දේසියක් තමයි මේ රාජ්‍යය කියන එක හකුලන එක. මේ රාජ්‍යය කියන එක හකුලනකොට රාජ්‍යයේ තියෙන විවිධ වූ සම්පත් පෞද්ගලීකරණයට නැත්තම් විකුණන්නට නතු වෙනවා. ඒ අනුව මේ වෙනකොට ආයතන ගණනාවක් විකුණන්න යෝජනා කරලා තියෙනවා. තවදුරටත් ආයතන ගණනාවක් ලයිස්තුගත වෙලා තියෙනවා. අනාගතයේ තවත් බොහෝ ආයතන විකුණන්නට මේ විදිහට ලයිස්තුගත වීමට නියමිතයි. ඇයි මේ විකුණන්නේ? අපි දන්නවා මේ වෙනකොට ට්‍රිලියන ගණනක් රට ණය වෙලා තියෙන්නේ ජාත්‍යන්තර සංවිධානවලට සහ විදේශ රටවල්වලට. මේ ණය ගෙවන්න රනිල් වික්‍රමසිංහටවත් ඔය පාලනය කරපු මොකෙකුටවත් හැකියාවක් නැහැ. ඒ ණය ගෙවා ගැනීම සඳහා ආදායම් උපයන්න ක්‍රමයක් මේ රටේ නැහැ.
මේ රට මුළු මනින්ම විනාශ කළා හමාරයි. එතකොට මේ ණය ගෙවන්න මොවුන්ගේ අලුත්ම ක්‍රමවේදේ තමයි මේ ලාභ ලබන ආයතන විකුණලා එහෙම නැත්නම් ප්‍රතිව්‍යුහගතකරණය කරන වචනේ මුවාවෙන් මේවා විදේශිකයන්ට නැත්නම් දේශීය ව්‍යාපාරිකයන්ට විකුණලා මේ ගන්න සල්ලි ටිකේ ණය ගෙවන එක. මෙහෙම ණය ගෙවලා ඉවර වුණාට පස්සේ මේ රටේ පුරවැසියන්ට ඉතුරු වෙන්නේ මොකද්ද? එතකොට පුරවැසියෝ මේ රටේ අනාථ වෙනවා. පුරවැසියන්ට කිසිඳු රාජ්‍ය ආයතනයක් ඉතුරු කර ගැනීම හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ කාරණාව මේ වෙනකොට ආරම්භ වෙලා තියෙනවා. මේකට එරෙහිව වෘත්තීය සමිති මෙරටේ බහුජන සංවිධාන මෙරටේ පුරවැසියෝ පෙළ ගැසෙනකොට මේ විරෝධය නතර කරන්නේ කොහොමද කියන බරපතල ප්‍රශ්නයක් මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ නඩේට මතුවලා තියෙනවා. මේකට ගන්න උත්තරේ තමයි ත්‍රස්ත පනත. ත්‍රස්ත පනත යටතේ ආණ්ඩුව කරවන රජයට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීම, විරෝධය දැක්වීම, බෙලපාලියාම ප්‍රවෘත්ති ප්‍රකාශ කිරීම, අඩුතරම Facebook එකක පෝස්ට් එකක් දැම්මත් මොහු රාජ්‍ය විරෝධීෙක්, මොහු තස්ත්‍රවාදියෙක්. මෙන්න මේ බිය ගැන්වීම, බිය ගන්නලා මේකට නීතිමය තත්වයක් ආරෝපණය කරලා මේ හරහා මේ රටේ තියෙන සියලු සම්පත් විකිණීම, මංකොල්ල කෑම සහ මුංගේ සුවච කීකරු ව්‍යාපාරිකයන්ට මේ ටික බෙදලා දීම තමයි මේ හරහා කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා මේ රටේ වැඩ කරන පන්තියට, මේ රටේ පුරවැසියන්ට බරපතල වගකීමක් සහ යුතුකමක් මේ වෙලාවේ තියෙනවා. තමන්ගේ දූ දරුවන්ගේ අනාගතය ආරක්ෂා කරගන්න ඕනි නම් තමන්ගේ හෙට දවස මේ ලංකාව ස්වාධීන රාජ්‍යයක් බවට තියාගන්නට ඕනි නම් මේ ජාතික සම්පත් තවදුරටත් ආරක්ෂා කරගන්න ඕනි නම් මේ ත්‍රස්ත පනත වහාම හකුලා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන්නට වෙනවා. ඒ නිසා අපි මේ රටේ වැඩ කරන පන්තියට, පුරවැසියන්ට, ස්වේච්ඡා සංවිධානවලට, බහුජන සංවිධානවලට ඉතාමත් ඕනෑකමින් රාජ්‍ය අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව විදියට ආරාධනා කරනවා මේකට විරුද්ධ වෙන්න, මේකට එරෙහිව මහපාරට බහින්න, මේකට එරෙහිව නීතියට යන්න, මේ සඳහා ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්න මේක හකුලා ගැනීම සඳහා. එහෙම නැතුව මේ පනත ක්‍රියාත්මක වුණොත් මේ රටේ නැවත වතාවක් කිසිදු මහජන සම්පතක් ඉතිරි කරන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය විදියට මේවා විකුණලා, විනාශ කරලා, මංකොල්ල කාලා තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්නවා. රනිල් වික්‍රමසිංහට දැන්, රනිල් වික්‍රමසිංහ කියන්නේ ජනමතයෙන් ආව ජනාධිපතිවරයෙක් නෙමෙයි. 89 ලක්ෂයක් ඡන්ද අරගෙන තමන් මේ රට බංකොලොත් කරාට පස්සේ ජනමතයක් තමන්ටත් නැහැ කියලා දන්න කොටසක් එක්ක රනිල් වික්‍රමසිංහ යන්නේ කුමන හෝ ආකාරයෙන් කමන්නේ මගේ අභිප්‍රායන් මං ඉෂ්ට කර ගන්නවා කියන හැඟීමෙන් මේ යන ගමනේදී මේ රටේ පුරවැසිය උන්ට අදාළ නැහැ, මේ රටේ ආයතන උන්ට අදාළ නැහැ, මේ රටේ ජාතික සම්පත් උන්ට අදාළ නැහැ. මේවා විනාශ කරන්න, මේවා විකුණන්න ඕනිම දෙයක් කරනවා. ඒ නිසා අපි ඉතාමත් ඕනෑකමින් මේ රටේ පුරවැසියන්ට, වැඩ කරන පන්තියට, බහුජන සංවිධානවලට ඉතාමත් ඕනෑකමින් ආරාධනා කරනවා මේකට එරෙහි වෙන්න, මේකට විරුද්ධ වෙන්න, මේකට එරෙහිව කරන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග කරන්න කියන කාරණේ කරනවා. අපි රාජ්‍ය අර්ධ රාජ්‍ය වෘත්තීය සමිතියේ පෙරමුණ විදියට මේ පනතර එරෙහිව කරන්නට පුළුවන් නීතිමය தත්ත්වය වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් මේට විරෝධය දැක්වීම වෙන්නට පුළුවන්. හකුලා ගැනීම සඳහා කළ හැකි උපරිම ක්‍රියාමාර්ග කරනවා කියන කාරණාව මේ අවස්ථාවේදී මතක් කරනවා. අපි දන්නවා ලංකාවේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ගෙනල්ලා මේ රටේ උතුරේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත් කළා. ඒක දකුණේ ජනතාව දැක්කේ වසන්ත මුදලිගේව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වසන්ත මුදලිගේව අත්අඩංගුවට ගත්තට පස්සේ දකුණේ ජනතාවත් මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ තියෙන අනතුරු පීඩාව අපේ රටේ ජනතාව අත්විඳා. මේ රටේ විශේෂව ජාත්‍යන්තර සංවිධාන, එක්සත් ජාතිකයේ සංවිධානය, යුරෝපා සංගමය, ඇමනෙස්ටි ඉන්ටර්නැෂනල් වගේ සංවිධාන මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ඉවත් කරගන්න කියලා කියද්දිත් මේ රටේ පාලකයෝ මේ පනත තියාගෙන හිටියේ මොකටවත් නෙවෙයි මේ රටේ ප්‍රශ්න විසඳන්නද? නෑ. මේ රටේ පාලකයන්ට, මේ රටේ තියෙන ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර නැති නිසා. ඒ නිසා අපි අද දකිනවා ප්‍රතිත්‍ස්ත්‍ර පනත විදියට, ප්‍රචණ්ඩත්වයේ වැළැක්වීමේ පනත විදියට විවිධ නම් වලින් මේ පනත අද ත්‍ස්ත්‍ර විරෝධී ත්‍ස්ත්‍ර පනත විදියට අද ගෙනල්ලා තියෙනවා නැවත වතාවක්. ඒ වගේම අපි දන්නවා මේ ත්‍ස්ත්‍ර පනතේ කවුද ත්‍ස්ත්‍රවාදී විදියට නම් කරලා තියෙන්නේ. අපිට පැහැදිලි මේ පනතේ තියෙනවා
රජය අත්‍යවශ්‍ය සේවා රාජ්‍ය සැපයුම් පොදු ප්‍රවාහනයට බාධා කරන සෑම සිදුවීමක්ම තස්ත්‍රවාදී විදියට තස්ත්‍රවාදී ක්‍රියා විදියට නම් කරලා තියෙනවා. එතකොට මේ අපි වෘත්තීය සමිති විදියට වෘත්තීය ක්‍රියාකාරකම් වලදී අපි එකපාර වෘත්තීය සමිති සටන් වලට එළවෙන්නේ නැහැ. වෘත්තීය සමිති සටන් වලට එළවෙන්නේ අපි රජය සමග සාකච්ඡා කරලා සාකච්ඡා කරලා ඒ සදා රජයට විසඳුම් දෙන්න බැරි වුණාම තමයි අපි වෘත්තීය අරගල වලට එළවෙන්නේ. මේ වෘත්තීය අරගල වලදී සාමාන්‍ය ක්‍රියාදාමයන් රජයේ වැඩ කටයුතු අඩපණ වීම. එතකොට අපිට පැහැදිලි මේ රනිල් රාජපක්ෂ ප්‍රමුඛ මේ ආණ්ඩු උත්සාහ කරන්නේ අනාගතයේදී ඔවුන්ගේ ක්‍රියාදාමයන්ට මේ රට රැකගැනීමේ ඉදිරි කටයුතු වලට සහභාගී වෙන්න මැදිහත් වෙන්නේ මේ රටේ වෘත්තීය සමිති. ඒ නිසා මේ වෘත්තීය සමිති මේ කම්කරු ජනතාවගේ වැඩ කරන පන්තියේ හඬ වර්ධනය කරන්න තමයි මේ තස්ත්‍රවාදී පනත නැවත වතාවක් පණ ගන්නන්නට උත්සාහ කරන්නේ. ඒ වගේම අපි දැක්කා පසුගිය වැඩ වර්ජනයේදී විදුල් බල මණ්ඩලය, ඒ වගේ දුම්රිය දෙපාර්තමේන්තුව, ඒ වගේම වරාය වගේ ආයතන අත්‍යවශ්‍ය සේවා බවට පත් කරා. ඒ වගේම පසුගියදා අපගේ පාසල් පෙළපොත් බෙදා දීමේ උත්සවයකදී රනිල් රාජපක්ෂ ජනාධිපතිවරයා කියනවා මේ රටේ අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන්න උත්සාහ ඉදිරියේදී කටයුතු කරනවා කියලා. මේ රටේ අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන්න උත්සාහ කරන්නේ 43 ලක්ෂයක් වෙච්ච මේ රටේ ජනතාව, මේ රටේ ළමා පරපුරේ අධ්‍යාපනය නගා සිටවන්නද? නැත්තම් මේ අධ්‍යාපන පද්ධතිය මුණ දෙලා තියෙන දීලා තියෙන අර්බුද වලට කඩිනම් විසඳුම් දෙන්නද? මේ අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන්නේ නැහැ. ඔවුන් දකිනවා මේ රටේ වෘත්තීය සමිති, අධ්‍යාපන පද්ධතිය වෘත්තීය සමිති එකේලා කරන ඉල්ලීම් වලට ඔවුන්ට පිළිතුරු නැති නිසා තමයි ඔවුන් අද අත්‍යවශ්‍ය සේවාවක් බවට අධ්‍යාපනය පත් කරන්න උත්සාහ කරන්නේ. මේ නිසා පැහැදිලි අපි මේ රජයට කියනවා අපි ලංකා ගුරු සංගම විදියටත් මේ රටේ ගුරු විදුහල්පති සංධානය නියෝජනය කර සංගමයක් විදියටත් මේ රටේ බහුජන සංවිධාන වෘත්තීය සමිති ඒ වගේම රාජ්‍ය අර්ධ රාජ්‍ය සියලු වෘත්තීයවත් සමිති සමග ඒකාබද්ධලා මේ රටේ ජනතාවත් එක්ක එකතු වෙලා මේ ශස්ත්‍ර විරෝධී පනත ශස්ත්‍රවාදී පනත පරාජයට පත් කරනවාමයි අපි රනිල් රාජපක්ෂ ජනාධිපතිවරයාට මතක් කරනවා ඔයා ගෙනාපු ප්‍රතිශස්ත්‍රවාදී පනතත් අපි මහජනතාව පාරට බෑලා පරාජයට පත් කළා වගේම මේ පනතත් අපි ස්ථිරසාරව පරාජයට පත් කරනවා. වහ වහම මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න උත්සාහ කරනවා මිසක් මේ වගේ ජනතාව වර්ධනය කරලා ජනතාවගේ නිදහස සීමා කරලා උත්සාහ කරන කටයුතු වලට එළවෙන්න එපා කියන පණිවිඩයත් අපි මතක් කරනවා. අපි දන්නවා මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක්. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදය අපිට විවිධාකාරයට ලැබිලා තියෙනවා. අනපනත්වලින් භාෂණයේ නිදහස, ඒ වගේම වෘත්තීය සමිති වලට වෘත්තීය සමිති ආඥා පනත යටතේ නිදහස ලැබිලා තියෙනවා. ඒ වගේම මේ රටේ මානව හිමිකම් කොමිසමක් ක්‍රියාත්මක වෙනවා. මානව මිනිසුන්ගේ නිදහස තියෙන බවට මිනිසුන්ට අදහස් ප්‍රකාශ කිරීමට හැසිරෙන්න කටයුතු කරන්න අයිතිය ලබා දීලා තියෙනවා. ඒතොර එක පැත්තකින් ඒ අයිතිය ලබා දීලා තියෙන ගමන් මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ උත්සාහ කරනවා ඒ ලබා දීපු අයිතිය අලුතෙන් ශස්ත පනත කියලා පනතක් ගෙනල්ලා අනිත් පැත්තෙන් මේක දැහැගන්න. මේ රටේ මිනිස්සු භුක්ති විඳින නිදහස, භුක්ති විඳින අයිතිවාසිකම, මානව හිමිකම වලක්වාලීම සඳහා තමයි මේ ආකාරයට රනිල් වික්‍රමසිංහ මේ ත්‍රස්ත පනත ගෙනල්ලා ක්‍රියාත්මක කරන්න හදන්නේ. එතකොට ඇයි එහෙම කරන්න හදන්නේ? අපි දන්නවා මේ වෙනකොට රාජ්‍ය ආයතන ඉතා විශාල ප්‍රමාණයක් විකිණීම සඳහා තීන්දුව තීරණ අරගෙන ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අනිත් පැත්තෙන් ගත්තහම පළාත් පාලන මැතිවරණය දින නියමයක් නැතුව කල් දාලා තියෙනවා. මේ රටේ මිනිස්සුන්ට ජීවත් වීම පිළිබඳව ඉතා විශාල ආර්ථික අර්බුද ප්‍රමාණයක් තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තහම ගොවියන්ගේ ගොවි නිෂ්පාදන විකුණා ගැනීමට නොහැකි වේවට මිලක් නැතුව ඔවුන් ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙනවා.
එතකොට මේ රටේ සියලු ජනතාව ගොවියෝ කම්කරුවෝ වෘත්තිකයෝ තරුණයෝ මේ සියලු දෙනා ආණ්ඩුව අවුරුදු දෙකකට රැකියා දෙන එක නතර කරලා තියෙනවා ඒ වගේම විශ්‍රාම වැටු පහෝසි කරලා තියෙනවා මේ සියල්ල හරහා ජනතාව ඉතා විශාල පීඩනයකට ආණ්ඩුව විසින් පත් කරනවා එතකොට මේ ජනතාව පීඩනයට පත් කරන එක සිද්ධ වෙන එකත් එක්ක ජනතාවට කරන්න තියෙන ඊට එරෙහිව කටයුතු කරන්න වීදි බහින්න උද්ඝෝෂණ කරන්න උපවාස කරන්න තමන්ගේ විරෝධය ප්‍රකාශ කරන්න එතන ආණ්ඩුවේ ඉදිරි සැලැස්ම තුල තියෙන පැහැදිලි කාරණේ තමයි ජනතාව පීඩණයට පත් කිරීම. එතකොට මේ පීඩණයට පත් වෙන මොහොතේ වීදි බහින ඊට එරෙහිව කටයුතු කරන ඊට එරෙහිව ලියන ඊට එරෙහිව හිතන සියලු පාර්ශවයන් අත්අඩංගුවට ගන්න ඕන දඩුවම් කරන්න ඕන ඝාතනය කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. රනිල් වික්‍රමසිංහ මේක අලුත් දෙයක් නෙමෙයි. මේක හුරුයි. ඔවුන්ගේ ඥාති පරම්පරාව හරහා දේශපා එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ක්‍රියාවලිය හරහාම තියෙන්නේ මර්ධනය සහ තර්ජනය. අනිත් පැත්තෙන් ගත්තහම මිනිමරුම්, මංකොල්ලකෑම් මේ සියල්ල නීතිගත කරගෙන මේ රටේ මිනිස්සුන්ගේ පීඩනය එළියට එන හැම අවස්ථාවකම ඔවුන සිරගත කරලා ඔවුන්ගේ ඔලු පළලා ඔවුන්ගේ මානව හිමිකම අහෝසි කරලා තමන්ට අවශ්‍ය පාලනය සකස් කර ගැනීමේ පෙර ගමනක් සඳහා යාමට අවශ්‍ය කටයුතු තමයි මේ ත්‍රස්ත පනත නීතිගත කිරීම හරහා රනිල් වික්‍රමසිංහ කරන්න හදන්නේ. ඒක නිසා රාජ්‍ය අර්ධ රාජ්‍ය වෘත්තීය සමිතිය එකමුතු විදිහට අපි මේකට අපේ දැඩි විරෝධය පළ කරනවා. ඒ වගේම තමයි මේ වෙනුවෙන් එකතු විය හැකි සියලු කණ්ඩායම් සමග එකතු වෙලා අපි අපේ විරෝධය ඉදිරියේදී නිර්මාණය කරනවා. ඒක නිසා රනිල් වික්‍රමසිංහ හිතනවා නම් ත්‍රස්ත පනත ගෙනල්ලා මේක කරන්න පුළුවන් කියලා. ඒක කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම තමයි පහුගිය කාලේ දිගින් දිගටම විවිධ සේවාවන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කැඳවන අවස්ථාවන් වල අත්‍යවශ්‍ය සේවාවන් වලට ගැසට් කරා. හැබැයි ඒ අත්‍යවශ්‍ය සේවාවන් වලට ගැසට් කරනවා නම් ඔවුන්ට වගකීමක් තියෙනවා ඒ සේවාවන් අත්‍යවශ්‍ය බවට රජය විසින් සැපය යුතු පහසුකම් සපයන්න. ඒ කිසිදු පහසුකමක් සපයන්නේ නැතුව තමයි ඔවුන් ඒ අත්‍යවශ්‍ය සේවාවන් වලට පත් කරේ. ඒ වගේම තමයි අපි දන්නවා යම් කිසි ආකාරයකට ත්‍රස්ත පනත ක්‍රියාත්මක වෙන්න ගත්තොත් එහෙම ඔවුන්ට අවශ්‍ය විදිහට අත්නොමතික විදිහට තමන්ට එරෙහිව තමන්ට විරුද්ධව කතා කරන තමන්ට විරුද්ධව ලියන තමන්ට විරුද්ධව හිතන ක්‍රියාත්මක කරන සියලු කණ්ඩායම් සහ සියලු සංවිධාන ඔවුන්ගේ ග්‍රහණයට අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියක ඔවුන් ආරම්භ කරලා තියෙන එක නිසා අපි මේකට විරුද්ධ වෙන්න ඕනේ. අපි මේකට විරුද්ධයි. ඒ විරෝධතාවය හෙට දවසේ පාරේදී අවශ්‍ය නම් පාරේදී, වැඩබිමේදී අවශ්‍ය නම් වැඩබිමේදී, වෙනත් ඕනෑම අවස්ථාවක අපි පෙන්වන්න සූදානම්. ඒක නිසා මේක අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ හකුලා ගත යුතුයි. එසේ නොවන්නේ නම් අනවරත අරගලයකට මූණ දෙන්න සූදානම් වෙන්න කියන කාරණේ අපි සිහිපත් කරනවා. ස්තුතියි. ලක්තිරණ. ඌතකට එහා කී රටගෙන කැ කුමාක්